හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායකරු ඉල්ලා අස්සලා නැවතත් එම කතානායකවරුන් පත් කිරීම මම හිතන්නේ මේක නාඩගමක් හැටියට අපි දකින්නේ ඒ නිසා මෙවැනි නාඩගම්කාරී තත්ත්වයන් විසින් පාර්ලිමේන්තුව තවදුරටත් පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ තියෙන විරෝධය වර්ධනය වෙනවා ඒ නිසා මේ ඔක්කොම ඔක්කොගෙම පෙන්නුම් කරන්නේ මේ පාලකයන් රූකඩ නටමින් විවිධ දේවල් අටවමින් රවට්ටන්න හදන මිසක් ඇත්ත උත්තරයක් වන්න සූදානම් නැති බව තමයි පෙන්නුම් කරමින් තිබෙන්නේ අද දින මේ පාර්ලිමේන්තුවේ රැස්වෙච්ච කිසි තේරුමක් නැහැ නේ කොච්චර ගානක් වේදනාවක් නේද ඒක තමයි වෙලා තිබෙන්නේ නේද ඒ නිසා දැන් ඇත්තටම දැන් කළ යුතු වන්නේ මේ ගෝඨාභය රාජපක්ෂත් මහින්ද රාජපක්ෂත් මේ ආණ්ඩුවත් ඉතාම හොඳින් වෙන්නුම් කරලා තිබෙනවා තමන්ට මේ රට පාලනය කරන්න බැරි බව. ඔබ දකින්නේ දැන් පාර්ලිමේන්තුව වට කරලා විවිධ වැටකඩු ගහලා. මමත් පාර්ලිමේන්තුවෙන් එළියට ආවෙත් පොලිස් නිලධාරීන්ට සෑහෙන කතා කරලා තමයි වැට අරගත්තේ. ඔබලු දකින්නේ නැති. ඒ නිසා මේ වැටකඩුලු දාලා බංකර් ඇතුලේ පාර්ලිමේන්තුවලට ජනාධිපතිවරයාට අගමැතිවරයාට වෙන්න සිද්ධ වෙලා තිනවන නම් ඒකෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් මේ රට පාලනය කරන්න මේ පාලකයන් අසමත් බව. ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා මේ පාලකයන් නිදලා අස් වෙන්න ඕන. දැන් අද උදේ ජනතාව සෑහෙන පීඩාවට පත් වුණා මේ පාරවැසියම නිසා. ඔව්. ජනතාව මේ පාලකයන් විසින් ආර්ථික කඩාවැටලා ජනතාව පීඩාවට පත් කළා තිබෙනවා. ජනතාවගේ දීපල හොරකම් කරලා ආර්ථික විනාශ කළා ජනතාව පීඩාවට පත් කළා තිබෙනවා. දැන් හතර වටෙන් ජනතාව ගමන් කරන මාවත විශේෂයෙන්ම බටකණු දාලා හිර කරලා මුළුමනින්ම වහලා මේ කරන විගඩම්කාරී තත්ත්වය දැන් නතර කරන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුව හිතන්නේ මන්ත්‍රීවරුයි ජනාධිපතිවරයයි අගමැතිවරයයි මේ රට කියලාද? නෑ මේ රට කියන්නේ පොදු පුරවැසිය. ඒ නිසා පොදු පුරවැසියන්ගේ නිදහසට බාධා කරමින් ගමනාගමනයට බාධා කරමින් ඔවුන්ගේ සාමාන්‍ය කටයුතු බාධා කරමින් මේ කරන වැඩ කටයුතු වහම මෙම ජනාධිපතිවරත් මෙම ආණ්ඩුවත් නතර කළ යුතුයි. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.